හොඳයි. අද අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව දෙවෙනි නිබන්ධනය. ගියසතියේ අපි කතා කරා පළවෙනි නිබන්ධනයේ අර්ධ සන්නායක කියලා කියන්නේ මොකද්ද? ඩයෝඩයක් කියලා කියන්නේ මොකද්ද? ඩයෝඩයකින් සිද්ධ කරන කාර්ය මොකද්ද කියන එක පිළිබඳව. එතකොට අපි එහෙදි කතා කරා ඩයෝඩයක් ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කරන්න. මේක තමයි ඍජුකරණය කියලා හැඳින්වුවේ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් තුළින් දෙදිශාවටම ගමන් කරන ධාරාවක්. සරල ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් තුළින් එක් දිශාවකට පමණක් ගමන් කරන ධාරාවක්. ඉලෙක්ට්‍රොනික පරිපථ සඳහා භාවිතා වෙන්නේ සරල ධාරාවන්. ප්‍රත්‍යාවර්තක ධාරාවන්ගෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික උපාංග වල වුණත් ඒ ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කරලා තමයි ඉලෙක්ට්‍රොනික උපාංග වලට භාවිතා කරන්නේ. මේකෙදි අපි අද කතා කරන්නේ කොහොමද ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කරන්නේ කියන එක. එතකොට මේ ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාව බවට පරිවර්තනය කිරීම හඳුන්වන්නේ ඍජුකරණය කියලා. ඍජුකරණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අර්ධ තරංග ඍජුකරණය අනෙක තමයි පූර්ණ තරංග ඍජුකරණය. හරි, අපි ඉස්සර වෙලා බලමු අර්ධ තරංග ඍජුකරණය කියලා කියන්නේ මොකද්ද කියලා. ඔබේ නිබන්ධනයේ පළවෙනි කොටස අර්ධ තරංග ඍජුකරණය හා සම්බන්ධ කොටසේ මුලින් දීලා තියෙනවා පොඩි පරිපථයක්, අර්ධ තරංග ඍජුකරණය සඳහා යොදා ගන්න පරිපථයක්. ඔබට ඉහලින් දක්වලා තියෙන අර්ධ තරංග ඍජුකරණය පරිපථයේ සංකේත වලින් නිරූපණය කරන විවිධ උපකරණවල සැබෑ ස්වරූපයන් ඇතුළත් කළා. සමහර අය ඇතැම් වෙලාවට මේ සංකේත වලින් නිරූපණය කරලා තියෙන උපාංග දැකලා නැහැ. එතකොට ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ උපකරණ මොන වගේද කියලා. හරියයි, පරිපථය බලමු. මේක තමයි අර්ධ තරංග ඍජුකරණය සඳහා යොදාගෙන තියෙන පරිපථය. මේකෙදි මේ කොටසෙන් නිරූපණය කරලා තියෙන සංකේතයෙන් නිරූපණය වෙන්නේ පරිණාමකයක්. පරිණාමක කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර අපි ට්‍රාන්ස්ෆෝමර් කියලා හඳුන්වන පරිණාමකයක්. පරිණාමක වර්ග දෙකක් තියෙනවා, අධිකර පරිණාමක සහ අවකර පරිණාමක කියලා. මේ අවස්ථාවේදී යොදාගන්නේ අවකර පරිණාමකයක්. ඒ කියන්නේ විභව අන්තරය අඩු කරන්න පුළුවන් පරිණාමකයක්. ඔබ දන්නවා නිවසට ලැබෙන විදුලියේ විභව අන්තරය වෝල්ට් 230ක් 250ක් පමණ වෙනවා. සහ එකේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් පමණ වෙනවා. සංඛ්‍යාතය කියලා කියන්නේ එක තත්පරයකදී ඒ සන්නායකය තුලින් කීවතාවක් විද්‍යුත් ධාරාව එහා මෙහා යනවද කියන එක. එතකොට හර්ට්ස් 50ක් කියලා කියන්නේ එක් තත්පරයක් තුලදී ඒ සන්නායකය තුලින් විද්‍යුත් ධාරාව 50 වතාවක් දිදිශාවට ගමන් කරනවා කියන එක. එතකොට විභවාන්තරය වෝල්ට් 230ක් වෙනවා. අවකර පරිණාමකයක් යොදපු නිසා ඒ විභවාන්තරය වෝල්ට් 3ක් දක්වා අඩු කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වෝල්ට් 3ක් දක්වා අඩු වුණත් ඒ අඩු වෙලා තියෙන විභවාන්තරයේ සහිත ධාරාව ප්‍රත්‍යාවර්තක ධාරාවක්ම තමයි. එතකොට මේ පරිණාමකය කියන විද්‍යුත් උපාංගයෙන් සිද්ධ වෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ විභවාන්තරය අඩු කිරීම පමණයි. ඔබේ නිවසේ භාවිතා වන විදුලි උපාංග සඳහා අඩු විභවාන්තරයක් නම් අවශ්‍ය වෙන්නේ මේ වගේ පරිණාමකයක් ඒ සෑම උපාංගයකම යොදලා තියෙනවා ප්‍රධාන විදුලි සැපයුම සඳහා සම්බන්ධ කිරීම. මේ x සහ y ලෙස සඳහන් අග්‍ර සැලකුවොත් ඒ අග්‍ර අතර නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ඒ කියන්නේ මේ සන්නායකය තුළින් දෙදිශාවටම ගමන් කරන ධාරාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේකෙදි එක් අවස්ථාවක එක් මොහොතක විදුලිය මේ පැත්තට ගමන් කරන්න උත්සාහයක් දරන. අනිත් මොහොතේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න උත්සාහයක් දරන. නමුත් ඩයෝඩය තුළින් විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ එක් දිශාවකට පමණයි. මතක තියාගන්න ඩයෝඩයේ මේ ඊ සලකුණ තියෙන දිශාවට, එහෙමත් නැත්නම් ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට, P අග්‍රයේ සිට N අග්‍රයට තමයි විද්‍යුත් ධාරාව ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධව ධාරාව එන්නාවොත් ඒ ධාරාවට ගමන් කිරීමට ඉඩ සලස්වන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඔබ මේ විදියට ඩයෝඩයක් පරිපථයට යෙදීම නිසා මේ පැත්තට යන අවස්ථාවේ විදුලිය ගලාගෙන යාමට ඉඩ සලස්වන අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට විදුලිය ගමන් කිරීමට උත්සාහ කරන විට ඒ ගමන් කිරීම වළක්වන එක ඩයෝඩය මගින් සිද්ධ කරනවා. ඒක නිසා මේ පරිපථයට ඩයෝඩයක් සම්බන්ධ කිරීමෙන්
එක් අවස්ථාවක විදුලියට යන්න ඉඩ සලසනවා ප්‍රතිවිරුද්ධ දිශාවට ඉඩ සලසන්නේ නැති නිසා ඒ ප්‍රත්‍යාවර්තක ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට ටියුට් එකේ මේ ඉහළ නිරූපණය කරලා තියෙන්නේ අවකර පරිණාමකය, ඒක නම් කරගන්න අවකර පරිණාමකය. ඊට පස්සේ ඉහළින් තියෙනවා ඩයෝඩය. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන්නේ ප්‍රතිරෝධය. අවකර පරිණාමකය, ඩයෝඩය සහ ප්‍රතිරෝධකය නම් කරගන්න. ඊට පස්සේ තියෙනවා ඉහත පරිපථය මගින් පහත ක්‍රියාවලිය සිදුවේ කියලා ලියා ගන්න හිස්තැන්වල. අවකර පරිණාමකය මගින් ප්‍රත්‍යාවර්තක ධාරාවේ විභව අන්තරය අඩු කෙරේ. අවකර පරිණාමකය මගින් ප්‍රත්‍යාවර්තක ධාරාවේ විභව අන්තරය අඩු කෙරේ. ඊළඟට ලියන්න එම නිසා x හා y අතර විභවාන්තරය අඩු ප්‍රත්‍යාවර්තක ධාරාවක් නිර්මාණය වේ. එම නිසා x හා y අතර විභවාන්තරය අඩු ප්‍රත්‍යාවර්තක ධාරාවක් නිර්මාණය වේ. ඊළඟට ඩයෝඩේ හේතුවෙන් x හා l අතර ධාරාව ගලා යන්නේ එක් දිශාවකට පමණි. මෙන්න මේ අතර ඩයෝඩේ හේතුවෙන් x හා l අතර ධාරාව ගලා යන්නේ එක් දිශාවකට පමණි. ඊළඟට එම නිසා ප්‍රත්‍යාවර්තක ධාරාවෙන් එක් අර්ධයක් පමණක් R ප්‍රතිරෝධය තුලින් ගමන් කරයි. එක පැත්තකට යනකොට පමණක් යනවා, අනිත් පැත්තට යනකොට ධාරාව ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ R ප්‍රතිරෝධය තුලින්. එම නිසා ප්‍රත්‍යාවර්තක ධාරාවෙන් එක් අර්ධයක් පමණක් R ප්‍රතිරෝධය තුලින් ගමන් කරයි. මේ පරිපථයේදී ප්‍රත්‍යාවර්තක ධාරාව මේ විදිහට වෙනස් වෙනවා. ප්‍රත්‍යාවර්තක ධාරාවෙන්ද අපි කතා කරා. ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ දෙදිශාවටම ගමන් කරන ධාරාවක්. ඒ කියන්නේ පරිපථයේ එක් දිශාවකට ගමන් කරනවා එක් මොහොතකදී ඊළඟ මොහොතේ ගමන් කරන්නේ අනිත් පැත්තට. එතකොට ධාරාව සහ කාලය අතර විචලනය ප්‍රස්ථාරය ඔය වගේ හැඩේ ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. දැන් ඕක අපි කලින් සඳහන් කර පරිපථයට, ඒ කියන්නේ අර්ධ තරංග ඍජුකාරක පරිපථයෙන් ලැබෙන ධාරාව අපි නිරූපණය කරොත් මේ ධාරාවේ එක් දිශාවකට ගමන් කරන ධාරාව පමණයි යන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ධාරාව යන්නේ නැහැ. ඒක නිසා මේ පල්ලෙහා තියෙන ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන ධාරා කොටස් ටික නැති වෙලා යනවා. එතකොට ඔන්න ඔය වගේ ධාරාවක් තමයි කලින් අපි කතා කරපු පරිපථයෙන් එළියට එන ධාරාව. එහෙම නැත්නම් පරිපථය තුලින් ගමන් කරන ධාරාව. එතකොට ඔබේ අඳනේ දීලා තියෙනවා එම නිසා ප්‍රත්‍යාවර්තක ධාරාව පහත ආකාරයට වෙනස් වේ. අන්න රූප සටහන දීලා තියෙනවා. එතකොට දැන් මේකෙදි තරංගය ප්‍රත්‍යාවර්තක ධාරාවට අදාළ තරංගයේ එක් අර්ධයක් නැති වෙලා ගියා. මේ එක් අර්ධයක් නැති වෙලා එක් අර්ධයක් පමණක් ඉතුරු වෙච්ච නිසා අවස්ථාවට කියනවා අර්ධ තරංග ඍජුකරණයක් කියලා. දීලා තියෙනවා සෑම විටම ප්‍රත්‍යාවර්තක ධාරාවෙන් අර්ධයක් පමණක් ලැබෙන හේයින් මෙය අර්ධ තරංග ඍජුකරණය ලෙස හැඳින්වේ කියලා. ඊළඟට පූර්ණ තරංග ඍජුකරණය ගැන තියෙනවා. පූර්ණ තරංග ඍජුකරණයේදී ඔබට දීලා තියෙනවා එක්තරා පරිපථයක්. මේ පරිපථෙත් ඔබට සංකේතවලින් නිරූපණය කරලා තියෙන උපකරණවල සැබෑ ස්වරූපයන් ඔබට ඉහලින් දීලා තියෙනවා. දන්න තියයට ඒව අධ්‍යයනය කරන්න පුළුවන්. පහත දක්වා ඇත්තේ පූර්ණ තරංග ඍජුකරණය සඳහා යොදාගෙන ඇති පරිපථයකි. මේක නම් කරගන්න පරිපථයේ කොටස් ටික ඉස්සෙල්ල පළවෙනියට තියෙන ඔය ඩයිනමෝවක් තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට පෙන්නලා තියෙන ඩයෝඩ. මේ ඩයෝඩ වලට බහුලව යොදාගන්නේ 1N4001 කියන ඩයෝඩ වර්ගය. ඊළඟට තියෙන්නේ ධාරා නියාමකයක්. එක විචල්‍ය ප්‍රතිරෝධකයක් අපිට යොදා ගන්නත් පුළුවන්. ධාරා නියාමකයක් හෝ විචල්‍ය ප්‍රතිරෝධකයක්. ඊළඟට තියෙන උපකරණය මැද බිඳු ගැල්වනෝමීටරයක්. ඒකත් නම් කරගන්න. මැද බිඳු ගැල්වනෝමීටරයක්. මේ පරිපථයේ සංකේතාත්මකව නිරූපණය කරොත් මෙන්න මේ විදිහේ පරිපථ සටහනක් තමයි ලැබෙන්නේ. හරි, මේ තියෙන්නේ ඩයෝඩ හතරක්.
ඒ ඩයෝඩ හතර සේතුවක් ආකාරයට සම්බන්ධ කරලා තියෙන නිසා මේ පරිපථයට කියනවා සේතු පරිපථයක් කියලා. එතකොට ඩයෝඩ හතර සම්බන්ධ කරපු දිශාවන් එක්ක ඔබ මතක තියාගන්න ඕනේ සේතු පරිපථයක ඩයෝඩ සම්බන්ධ කරන ආකාරය කොහොමද කියලා. එතකොට මෙතන අග්‍ර දෙකක් තියෙනවා x හා y අග්‍ර දෙක. මෙන්න මේ සංකේතයෙන් නිරූපණය කරලා තියෙන්නේ ඩයිනමෝව. ඩයිනමෝව විතරක් නෙවෙයි මේ සංකේතයෙන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් ජනනය කරන ඕනෑම ප්‍රභවයක් නිරූපණය කිරීම සඳහා මේ සංකේතය යොදනවා. මේ සංකේතයෙන් නිරූපණය වෙන මතක තියාගන්න ප්‍රත්‍යාවර්තක ධාරාවක් ජී සංකේතයෙන් නිරූපණය කරලා තියෙන්නේ ගැල්වනෝමීටරයක්. මේක සඳහා පාවිච්චි කරන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයක්. මැද බිඳු ගැල්වනෝමීටරයේ තියෙන විශේෂත්වය තමයි ඒකේ බිඳුව තියෙන්නේ මැද. බිඳුව මැද තියෙනවා කියලා කියන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයකින් පුළුවන් විදුලිය ගමන් කරන දිශාව හඳුනා ගැනීම සඳහා. ගැල්වනෝමීටරය තුලින් එක් දිශාවකට විදුලිය ගමන් කරනකොට කටුව ඒ දිශාවට උත්ක්‍රමණය වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට විදුලිය ගමන් කරනකොට කටුව ඒ දිශාවට උත්ක්‍රමණය වීම සිද්ධ වෙනවා. එහෙනම් ගැල්වනෝමීටරයක් විදුලිය ගමන් කරන දිශාව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් මේ පරිපථයේදී අපි ඉස්සර වෙලාවම කරන්නේ ඩයිනමෝව අරගෙන මේ ස්ථානයට සම්බන්ධ කරන්නේ නැතුව ඩයිනමෝව අරගෙන සම්බන්ධ කරනවා අපි L හා M ස්ථානයට. මෙන්න මේ ස්ථානයට ඩයිනමෝව සම්බන්ධ කරනවා. එතකොට පරිපථයේ මේ කොටස් ටික, ඒ කියන්නේ ඩයෝඩ ඇතුළත් කොටස් ටික පරිපථයෙන් විසන්දි වෙනවා. පරිපථයට අදාළ වෙලා තියෙන්නේ විචලන ප්‍රතිරෝධකයක්, ගැල්වනෝමීටරයක්, එවගේම ඩයිනමෝවත් කියන කොටස් තුන පමණයි. එතකොට අපි ඉස්සර වෙලා කරන්නේ මේ ඩයිනමෝව සම්බන්ධ කරලා L හා M අග්‍ර අතරට ඩයිනමෝවේ රෝදය කරකවනවා. රෝදය කරකවනකොට ඩයිනමෝව මගින් විදුලියක් නිෂ්පාදනය වෙනවා. ප්‍රත්‍යාවර්තක ධාරාවක් නිෂ්පාදනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්තක ධාරාව නිසා ගැල්වනෝමීටරේ කටුව දෙපැත්තට උත්ක්‍රමණයක් පෙන්වනවා. එතකොට මේ උත්ක්‍රමණය අනවශ්‍ය විදියට විශාල උත්ක්‍රමණයක් නම් අපිට පුළුවන් විචල්‍ය ප්‍රතිරෝධකය පාලනය කරලා අඩු කරලා වෙනස් කරලා විචල්‍ය ප්‍රතිරෝධකය මගින් ඒ උත්ක්‍රමණය අඩු කර ගැනීමට වැඩි කර ගැනීමට පාලනය කිරීමට හැකියාව තියෙනවා. එතකොට මෙතෙන්ට විචල්‍ය ප්‍රතිරෝධකයක් දාලා තියෙන්නේ ගැල්වනෝමීටරයෙන් බලා ගන්න උත්ක්‍රමණය පාලනය කරන්න. එහෙනම් පළවෙනි අවස්ථාවේ L හා M අග්‍ර අතරට ඩයිනමෝව සම්බන්ධ කරාට පස්සේ ගැල්වනෝමීටරයේ කටුව දෙපැත්තට උත්ක්‍රමණය වෙනවා. ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් ඩයිනමෝව මගින් නිෂ්පාදනය වෙලා තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන එක. ඊළඟට අපි කරන්නේ ඩයිනමෝව මේ ස්ථානයෙන් අයින් කරලා අපි සම්බන්ධ කරනවා x හා y අග්‍ර අතරට. දැන් ඔය විදියට ඩයිනමෝව සම්බන්ධ කරාට පස්සේ අපට නිරීක්ෂණය වෙනවා මේ ඩයෝඩ හරහා ධාරාව ගලාගෙන ගිහිල්ලා ගැල්වනෝමීටරේ කටුව එක් දිශාවකට පමණක් උත්ක්‍රමණය වෙලා යම්කිසි දෝලනයක් සහිතව පවතිනෝ නිරීක්ෂණය කරන්න පුළුවන්. කලින් අවස්ථාවේ L හා M අතරට සම්බන්ධ කරාම ගැල්වනෝමීටරේ කටුව දෙපැත්තටම උත්ක්‍රමණය වුණා. x හා y අග්‍ර අතරට සම්බන්ධ කරාට පස්සේ ගැල්වනෝමීටරේ කටුව එක් දිශාවකට පමණක් උත්ක්‍රමණය වෙලා යම්කිසි දෝලනයක් සහිතව පවතිනවා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් ඕකයි මේ ක්‍රියාකාරකමෙන් ලබා ගන්න පුළුවන් නිරීක්ෂණය. පල්ලෙහා දීලා තියෙනවා ඒ පරිපථ සටහන. ඊට පස්සේ පරීක්ෂණය සිදු කරන ආකාරය තුන්වෙනි පිටුවේ ඉහළ කෙළවරේ දීලා තියෙනවා. එතන ලියන්න ඩයිනමෝව L හා M අග්‍රවලට සම්බන්ධ කර සෙමින් කරකැවීම. L හා M අග්‍ර අතරට සම්බන්ධ කර සෙමින් කරකැවීම. ඊළඟට ගැල්වනෝමීටර උත්ක්‍රමණය විශාල නම් ධාරා නියාමකය මගින් පාලනය කිරීම. ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය විශාල නම් ධාරා නියාමකය මගින් පාලනය කිරීම. ඊළඟට ඩයිනමෝව x හා y අග්‍ර අතරට සම්බන්ධ කිරීම. සෙමෙන් ඩයිනමෝව කරකැවීම. ඊළඟ එක සෙමෙන් ඩයිනමෝව කරකැවීම. ඊළඟට ගැල්වනෝමීටර උත්ක්‍රමණය නිරීක්ෂණය කිරීම. ගැල්වනෝමීටර උත්ක්‍රමණය නිරීක්ෂණය කිරීම. ඊළඟට පරීක්ෂණයේදී දැකිය හැකි නිරීක්ෂණ ලියන්න තියෙනවා
එකේ ඉහළ හිස් තැනේ ලියන්න පළමු අවස්ථාවේදී ගැල්වනෝමීටරේ කටුව දෙපසටම දෝලණය වේ. පළමු අවස්ථාවේදී ගැල්වනෝමීටරේ කටුව දෙපසටම දෝලණය වේ. දෙපසටම දෝලණය වේ. ඊළඟට ලියන්න දෙවැනි අවස්ථාවේදී ගැල්වනෝමීටරේ කටුව එක් දිශාවකට පමණක් දෝලණය වේ. ඊළඟට ඔබට කලින් පරීක්ෂණයේදී විදුලිය ගමන් කරපු දිශාව පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සහ ඩයෝඩ වලින් සිද්ධ වෙච්ච කාර්ය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉහත පරීක්ෂණයම යම්කිසි ආකාරයකට පොඩ්ඩක් වෙනස් කරලා ගැල්වනෝමීටරේ සම්බන්ධ කරපු ස්ථානයට බල්බයක් සම්බන්ධ කරලා ඩයිනමෝව සම්බන්ධ කරපු ස්ථානයට කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කෝෂයේ එක් අවස්ථාවක ධන හරිනාග්‍ර මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟ අවස්ථාවේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සම්බන්ධ කරලා පරීක්ෂණය සිද්ධ කරනවා. දැන් පළවෙනි අවස්ථාව සැලකුවට පස්සේ අපි ධාරාව ගලාගෙන යන දිශාව නිරූපණය කරොත් කෝෂයක ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට තමයි ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ධනාග්‍රයේ විද්‍යුත් විභවය වැඩි, ඍණාග්‍රයේ විද්‍යුත් විභවය අඩුයි. විභවය වැඩි තැන සිට විභවය අඩු තැනට තමයි විද්‍යුත් ධාරාව ගලාගෙන යාම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී විද්‍යුත් ධාරාව මෙන්න මේ විදියට ගලාගෙන යාම සිද්ධ වෙනවා. ධනාග්‍රයෙන් නිකුත් වෙන ධාරාව ඍණාග්‍රය හොයාගෙන ඍණාග්‍රයට පැමිණෙන්න ඕන. ධනාග්‍රයෙන් නිකුත් වෙන ධාරාව ඔය විදියට යනවා. මෙන්න මේ ස්ථානයට ගියාට පස්සේ ධාරාව ගමන් කිරීම සඳහා මාර්ග දෙකක් තියෙනවා. ඒ මාර්ග දෙකෙන් ඔබට පේනවා ඩයෝඩ දෙකක් තියෙනවා. මේ ඩයෝඩය මේ පැත්තට ගමන් කරන්න බෑ. මේ ඩයෝඩය හරහා හේතුව වෙන්නේ මේ ඩයෝඩය පසු නැඹුරු වෙලා තියෙන. එනම් පෙර නැඹුරු ඩයෝඩය හරහා පෙර නැඹුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ඩයෝඩය. පෙර නැඹුරය හරහා ධාරාව පල්හාට ගමන් කරනවා. ධාරාව මේ ස්ථානයෙන් පස්සේ නැවතත් මාර්ග දෙකක් තියෙනවා. මේ මාර්ග දෙකෙන් පල්ලෙහා මාර්ගයේ ගමන් කරන්න බෑ. මොකද මේ ඩයෝඩය පසු නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ධාරාව ගමන් කිරීම සිද්ධ වෙනවා මෙන්න මේ මාර්ගයේ. එතකොට බල්බ් එක හරහා ධාරාව ගමන් කරන්නේ ඉහළින්දලා පල්ලෙහාට මේ විදියට ගමන් කරනවා. එතන මේ වයර් දෙක ස්පර්ශ වෙන්නේ නැහැ කියලා පෙන්වන්න තමයි මේ ඉහළින් දාලා තියෙන්නේ. ධාරාව මේ ස්ථානයට ගමන් කරාට පස්සේ නැවතත් මාර්ග දෙකක් විවෘත වෙලා තියෙනවා. මේ අවස්ථාවේ නම් මේ ඩයෝඩයත් පෙර නැඹුරුයි, මේ ඩයෝඩයත් පෙර නැඹුරුයි. නමුත් ඔබ දන්නවා ධාරාව ගමන් කරන්නේ නැවත ධන පැත්තට නෙවෙයි, ඍණ පැත්ත හොයාගෙන යන්නේ. එහෙනම් ඍණාග්‍රය හමු වෙන්නේ මේ හරහා ගියොත්, ඒ නිසා ධාරාව මේ ඩයෝඩය හරහා ගිහිල්ලා ඍණාග්‍රය වෙත ගමන් කිරීම සිද්ධ වෙනවා. එහෙනම් කෝෂය ධන හරින මේ පැත්තට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේ විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ ওই දිශාවට. අපි බලමු ඊට ප්‍රතිවිරුද්ධව කෝස් සම්බන්ධ කරාට පස්සේ විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ මොන දිශාවටද කියලා. මේ අවස්ථාවේ සම්බන්ධ කරලා තියෙන කලින් අවස්ථාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දැන් ධනාග්‍රයේ තියෙන යටපැත්තේ දැන් ධනාග්‍රයෙන් නිකුත් වෙන ධාරාව ඍණාග්‍රය හොයාගෙන යන්න වෙනවා. අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ධාරාව ධනාග්‍රයෙන් නිකුත් වෙච්ච ධාරාව මේ මාර්ගයේ ගමන් කරනවා. ගමන් කරාම ධාරාවට මේ ස්ථානයේදී මාර්ග දෙකක් විවෘත වෙනවා. නමුත් මේ ඩයෝඩේ පසු නැඹුරු වෙලා තියෙන නිසා ධාරාවට මෙහි ගමන් කරන්න බෑ. ඒක නිසා මෙන්න මේ ඩයෝඩේ හරහා ධාරාව මේ දිශාවට ගමන් කරනවා. නැවතත් මෙතෙන්දී මාර්ග දෙකක් විවෘත වෙනවා. ඒ මාර්ග දෙකෙන් ඉහළ මාර්ගයේ ධාරාවට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ මේ ඩයෝඩේ පසු නැඹුරු නිසා. එහෙනම් ධාරාව මේ මාර්ගයේ ගමන් කරනවා. දැන් ඔබට පේනවා කලින් අවස්ථාවෙත් බල්බය හරහා ධාරාව ගමන් කරේ ඉහළ සිට පහළට. මේ අවස්ථාවේදීත් බල්බය හරහා ධාරාව ගමන් කරන්නේ ඉහළ සිට පහළට. එහෙනම් ධාරාව දැන් මේ මාර්ගයේ දිගේ ගමන් කරගෙන යනවා. ගමන් කරගෙන ගියාම මෙතෙන්ට මාර්ග දෙකක් විවෘත වෙනවා. මේ මාර්ග දෙකේදීත් ඔබට පැහැදිලි කෝෂේ ඍණාග්‍රය හොයාගෙන තමයි ධාරාව යන්නේ. මේ පැත්තට ගියොත් ඍණාග්‍රය හමු වෙන්නේ නැහැ. ඒක නිසා ධාරාව මේ ඩයෝඩය හරහා මේ පැත්තට ගිහිල්ලා අන්න ඍණාග්‍රය වෙත ගමන් කිරීම සිද්ධ වෙනවා. අවස්ථා දෙකේදී ඔබ ඊ සටහන් මගින් නිරූපණය කරගන්න ධාරාව ගමන් කරන දිශාව ඔබට පැහැදිලි. ඩයෝඩ හතරක් මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ ධාරාව පරිපථය තුලින් එක් දිශාවකට පමණක් අපට යොමු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඊළඟ පිටුව පෙල්ල ගන්න හතරවෙනි පිටුව
එනං ඒක තියෙනවා ඉහත අවස්ථා දෙකෙහිදීම කෝෂ අග්‍රමාරු උවද බල්බය හරහා ධාරාව එකම දිශාවකට ගලන බව පැහැදිලි වේ. ඒ අනුව ප්‍රත්‍යාවර්තක ධාරාව පහත ආකාරයට වෙනස්. ප්‍රත්‍යාවර්තක ධාරාව දෙදිශාවටම ගමන් කරනා ඔය වගේ කලින් අවස්ථාවේ එක් ඩයෝඩයක් සම්බන්ධ කිරීමෙන් සිද්ධ වුණේ එක පැත්තකට ගමන් කරන ධාරාව සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. නමුත් මේ අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ධාරාවත් බල්බය හරහා ගමන් කරා එකම දිශාවකට. ඒක නිසා මේ පල්ලෙහා තියෙන කොටස් ටික නැති වෙලා යන්නේ. අර පල්ලෙහා තියෙන කොටස් ටික නැවත ඒ දිශාවටම යොමු වෙනවා. අර කලින් ගමන් කරපු දිශාවටම යොමු වෙනවා. ඒ නිසා අපට පූර්ණ තරංග ඍජුකාරක පරිපථයකදී ධාරාව සහ කාලය අතර විචලනීය ප්‍රස්ථාරය මෙන්න මේ වගේ හැඩයකින් යුක්ත ප්‍රස්ථාරයක් ලැබෙනවා. එතකොට ඔබට දීලා තියෙන රූප සටහන ඇඳ ගන්න ඕන මෙන්න මේ විදියට ධාරාව සහ කාලය අතර විචලනීය ප්‍රස්ථාරය මේ වගේ හැඩයකින් යුක්තව ඇඳ ගන්න ඔය දීලා තියෙන හිස්තැනේ. ඊළඟට තියෙනවා ඉහත අවස්ථාවේදී ප්‍රත්‍යාවර්තක ධාරාවේ අර්ධ දෙකම බල්බය හරහා එකම දිශාවකට පීඩන නිසා මෙය පූර්ණ තරංග ඍජුකරණයේ ලෙස හැඳින්වේ. හරි, ඊට පස්සේ තියෙනවා මාතෘකාවක් සුමටණය කියලා. දැන් ඔබට පේනවා අපි මේ ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කරගන්න තමයි ගියේ. නමුත් මම මුලින් සඳහන් කරා සරල ධාරාවක් කියලා කියන්නේ සරල ධාරාවක ස්වરૂපයේ තමයි සන්නායකයක් තුලින් එකම දිශාවකට ගමන් කිරීම. එතකොට සරල ධාරාව ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් ධාරාව සහ කාලය අතර විචලනීය ප්‍රස්ථාරයකින් ඔන්න ඔය වගේ හැඩේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ එකම දිශාවකට නියතව තියෙන ධාරාවක්. නමුත් මේ ප්‍රස්ථාරය, ඒ කියන්නේ ඍජුකාරක පරිපථයකින් ලබා ගන්න මේ වගේ ප්‍රස්ථාරයක ගැටලුවක් තියෙනවා. සරල ධාරාවක් බවට පරිවර්තනය වෙලා තිබුණත් එක් දිශාවකට පමණක් ගමන් කරත් ධාරාවේ විචලනයක් තියෙනවා. විචලනය කියලා කියන්නේ දැන් මේ ප්‍රස්ථාරයේ ධාරාව ටික ටික වැඩි වෙලා උපරිම තැනට යනවා, නැවත ධාරාව අඩු වෙනවා. නැවත වැඩි වෙනව, නැවත අඩු වෙනව, වැඩි වෙනව, අඩු වෙනව. ධාරාවේ උච්චාවචනයක් ගැස්සීමක් තියෙනවා. ඔන්න ගැස්සීම අවම කරලා මෙන්න මේ සරල ධාරාව තත්වයටම නියත මට්ටමකට ගෙන එන එකට තමයි කියන්නේ සුමටණය කිරීමේ කියලා. එහෙනම් ප්‍රත්‍යාවර්තක ධාරාවේ අඩු වැඩිවීම, එහෙමත් නැත්නම් විචලනය අවම කරලා සරල ධාරාවේ මට්ටමට පරිවර්තනය කර ගැනීමට තමයි කියන්නේ සුමටණය කිරීමේ කියලා. සුමටණය සඳහා යොදා ගන්න උපකරණයක් තියෙනවා. මම පස්සේ උපකරණය ගැන සඳහන් කරන්නම්. ඒ උපකරණය තමයි දාරිත්‍රකය. දාරිත්‍රකය යොදාගෙන තමයි සුමටණය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් ඔබට දීලා තියෙන හිස්තැනේ ලියන්න ඍජුකාරක පරිපථයෙන් ලැබෙන විභවান্তরে. ඍජුකාරක පරිපථයෙන් ලැබෙන විභවান্তরে විචලනය දාරිත්‍රකයක් සවිකිරීම මගින් අඩු කිරීමේ ක්‍රියාවලිය. විභවান্তরে විචලනය දාරිත්‍රකයක් සවිකිරීම මගින් අඩු කිරීමේ ක්‍රියාවලිය සුමටණය ලෙස හඳුන්වයි. ඊළඟට තියෙනවා ඒ පැහැදිලි කර ගැනීම සඳහා පහත අවස්ථා තුන සලකන්න කියලා ප්‍රස්ථාර තුනක් දීලා තියෙනවා. පළවෙනි එකේ තියෙන බැටරියකින් ලැබෙන ධාරාව මේ වගේ ධාරාවක්. ඊළඟ අවස්ථා දෙකේදී අපි කලින් කතා කරපු ඍජුකාරක පරිපථයෙන් ලැබෙන ධාරා දෙක, පළවෙනි අවස්ථාවේ අර්ධ තරංග ඍජුකරණයෙන් ලැබෙන ප්‍රස්ථාර, දෙවෙනි අවස්ථාවේ පූර්ණ තරංග ඍජුකරණයෙන් ලැබෙන ප්‍රස්ථාරේ ප්‍රස්ථාර දෙකම අධ්‍යයනයෙන් ඔබට පැහැදිලි වෙනවා. ඒ ප්‍රස්ථාර දෙකම සරල ධාරාවේ ප්‍රස්ථාරයට සමාන වෙන්නේ නැහැ. විචලනයන් සහිත ප්‍රස්ථාර, රැලි සහිත ප්‍රස්ථාර තමයි ලැබිලා තියෙන්නේ. හරි, එතකොට සුමටණය සඳහා යොදා ගන්නා උපකරණය දාරිත්‍රකයයි කියලා තියෙනවා. දාරිත්‍රකයක් මේ වගේ උපකරණයක් ධන සහ ඍණාංග දෙකක් තියෙනවා. දාරිත්‍රකේ සංකේතය ඔය වගේ සංකේතයක්. දාරිත්‍රකයක් ක්‍රියා කරන්නේ මෙන්න මේ විදියට. දාරිත්‍රකයට අපිට පුළුවන් ධන හා ඍණාග්‍ර නිවැරදි විදියට සම්බන්ධ කරාට පස්සේ කෝෂයකට හරි එමත් නැත්නම් වෙනත් විද්‍යුත් ප්‍රභවයකට ධාරාව ආරෝපණය වෙනවා. ඒ කියන්නේ චාර්ජ් වෙනවා. දාරිත්‍රකය ආරෝපණය වුණාට පස්සේ ඒ දාරිත්‍රකයට පුළුවන් ඒ ආරෝපණය නිදහස් කරන්න. එතකොට දාරිත්‍රකය
පහත ආකාරයට ක්‍රියා කරයි කියලා තියෙනවා. ලියාගන්න හිස්තැනේ දාරිත්‍රකයට විදුලිය සම්බන්ධ කළ විට දාරිත්‍රකයට විදුලිය සම්බන්ධ කළ විට ඒ ආරෝපණය වේ දාරිත්‍රකයට විදුලිය සම්බන්ධ කළ විට ඒ ආරෝපණය වේ නැවත විදුලිය විසන්ධි වූ විට ගබඩා වූ ආරෝපණ පරිපත්‍යයට ලබා දෙයි. නැවත විදුලිය විසන්ධි වූ විට ගබඩා වූ ආරෝපණ පරිපත්‍යයට ලබා දෙයි. ඊළඟට තියෙනවා පස්වෙනි පිටුවේ අර්ධ තරංග ඍජුකාරක පරිපත්‍යයක් සුමටණය කරන ආකාරය. ඔන්න අර්ධ තරංග ඍජුකාරක පරිපත්‍යය ඔබට දීලා තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා දාරිත්‍රකය. හරි. මේ තියෙන්නේ ඩයෝඩය. මේ තියෙන්නේ ප්‍රතිරෝධකය. මේ තියෙන්නේ දාරිත්‍රකය. මේ තියෙන්නේ පරිණාමකය. හරි. ඊට පස්සේ තියෙනවා මෙහිදී දාරිත්‍රකයේ යෙදීමට පෙර අවස්ථාවේ ධාරාව හා කාලය අතර ප්‍රස්ථාරය දාරිත්‍රකයේ යෙදූ පසු පහත ආකාරයට වෙනස් වේ කියලා තියෙනවා. මේ තියෙන්නේ අර්ධ තරංග ඍජුකාරක පරිපත්‍යයකින් ලැබෙන ධාරාව අපි කලින් මේ ප්‍රස්ථාරයෙන් දා. එතකොට දාරිත්‍රකයක් සවිකරාට පස්සේ මේකට වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ධාරාව ගලන අවස්ථාවේදී දාරිත්‍රකය ආරෝපණය වෙනවා. මේ එක කියලා මන් නිරූපණය කරන්නේ පරිපත්‍ය තුලින් ධාරාව ලැබෙන අවස්ථාව. මේ දෙක කියලා නිරූපණය කරලා තියෙන්නේ පරිපත්‍යෙන් ධාරාවක් ගලාගෙන නොයන අවස්ථාව. දාරිත්‍රකය පරිපත්‍ය තුලින් ධාරාව ගලන අවස්ථාවේදී ආරෝපණය වෙනවා. ඒ කියන්නේ චාර්ජ් වෙනවා. මෙන්න මේ දෙවනි අවස්ථාවේ ඒ ගබඩා වෙච්ච ආරෝපණ නිදහස් කරනවා. ওই විදියට. දැන් මේ දාරිත්‍රකයේ ගබඩා වෙච්ච ආරෝපණ නිදහස් කරනකොට ටික ටික නිදහස් කරද්දී ඒ ගබඩා වෙච්ච ආරෝපණ ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ චාර්ජ් එක බහින නිසා තමයි මේ විදිය පල්ලෙහා පැතර ධාරාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන්නේ. නැවත පරිපතෙන් ධාරාව ලැබෙනකොට නැවත දාරිත්‍රකයේ ආරෝපණය වෙනවා. හොඳටම චාර්ජ් වෙනවා. නැවත පරිපතෙන් ධාරාව නොලැබෙන අවස්ථාවේදී දාරිත්‍රකයේ ගබඩා වෙච්ච ආරෝපණ නිදහස් කරනවා. නමුත් දාරිත්‍රකයේ ආරෝපණ ටික ටික අඩු වෙන නිසා අන්න ඒ අවස්ථාවේදී ධාරාව ওই විදිහේ ක්‍රමක්‍රමයෙන් පහළ බැසීම සිද්ධ වෙනවා. එහෙනම් මේකෙදි පැහැදිලි වෙනවා පරිපතේ ධාරාවක් නොමැති අවස්ථාවලට ධාරාවක් සැපෙීමට පුළුවන් හැකියාව ලැබෙනවා දාරිත්‍රකයක් සම්බන්ධ කිරීම මගින්. ඒක නිසා අර්ධ තරංග ඍජුකාරක පරිපතයකින් ලැබෙන ධාරාවේ ප්‍රස්ථාරය මෙන්න මේ ස්වරූපයට වෙනස් වීම සිද්ධ වෙනවා. එහෙනම් ඔබේ හිස්තැනේ ලියා ගන්න එහිදී සිදුවන්නේ පහත ක්‍රියාවලියයි කියලා තියෙනවා. ඒකේ මෙන්න මේ අවස්ථාවට ඊතලයක් දාලා තියෙනවා. එතන ලියා ගන්න විදුලි සැපයුමෙන් ලැබෙන ධාරාව. මේ එක කියලා කියන්නේ විදුලි සැපයුමෙන් ලැබෙන ධාරාව. මෙන්න මේ දෙක කියන ස්ථානයට ඊතලයක් දාලා තියෙනවා. එතන ලියා ගන්න දාරිත්‍රකය මගින් ලැබෙන ධාරාව. දෙක කියන ස්ථානයේ ලියා ගන්න දාරිත්‍රකය මගින් ලැබෙන ධාරාව. ඊළඟට දකුණු පැත්තේ හිස්තැන් දෙකක් තියෙනවා. ඒ ස්ථානයේ ලියා ගන්න විදුලි සැපයුම ඇති විට දාරිත්‍රකයේ ආරෝපණ ගබඩා වේ. විදුලි සැපයුම ඇති විට දාරිත්‍රකයේ ආරෝපණ ගබඩා වේ. ඊළඟ හිස්තැන ලියා ගන්න ඩයෝඩය මගින් විදුලි සැපයුම නවතා ඇති විට එම ආරෝපණ නිදහස් වේ. ඩයෝඩය මගින් විදුලි සැපයුම නවතා ඇති විට එම ආරෝපණ නිදහස් වේ. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු පූර්ණ තරංග ඍජුකාරක පරිපථයකට කොහොමද සම්බන්ධ කරන්නේ දාරිත්‍රකයක්. දාරිත්‍රකයක් සම්බන්ධ කරාට පස්සේ පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක් කොහොමද සුමටණය වීම සිද්ධ වෙන්නේ කියලා ඊළඟ දවසේ අපි කතා කරමු.